මාක්ස් අඩු කරලා ඔයාගේ ෆෑන ස්ටෑන්ඩඩ් එක වැඩි කරගන්න. ෆෑර ඇන් ලව්ලි මෙන් ඇන්ටි මාක්ස් ක්‍රීම්. ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ශ්‍රී ලංකා පරිපාලන සේවයට අයත් නිලධාරීන් අද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් දියත් කරනු ලැබුවා. මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ හේතුවෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව, පුද්ගලයන් ව්‍යාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මෙන්ම දිවයිනපුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සේවා කටයුතු අඩපණ වී තිබූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. පාස්පෝට් එක හදන්න කියලා ආවේ. ඉතින් ස්ට්‍රයික් එක මොකද්ද කියන්නේ නම් දන්නේ නැහැ. දැනුම් දීවම් මොකවත් කරලා නැහැ. අපි අසරණ වෙලා ඉන්නේ. පාන්දර 4 ඉඳලා මෙතන බලාගෙන ඉන්නවා ඉතින්. මගද කරන්න කියලා හිතා ගන්න බෑ ඉතින් දැන්. වචනෙන් කියලා නිම කරන්න බැරි තරම් කට්ටක් කාලා දිනවා අපි. මේ වටින් දේශපාලනඥයෝයි, පාලකයෝයි, සේවකයෝ සේනාවක් කියන මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ අද සහ හෙටත් සිදු කිරීමට නියමිතයි. මේ අතර විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ද අද සිට වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා. වැටුප් ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් වෘත්තීය සමිති 24ක් එක්ව මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවයි විශ්වවිද්‍යාල ඒකාබද්ධ වෘත්තීය සමිති කමිටුව සඳහන් කළේ. අපි 7 මාසේ 30 වෙනිදා සංකේත බලවත් කරලා මේ දීර්ඝකාලීන වැඩවැජයක නොගිහින් මේක සාකච්ඡාවෙන් බේරගන්න උත්සාහ කරා. ඒත් හරියගෙන අපි මේ මාසේ 28 වෙනිදාත් 29 වෙනිදාත් පැය 40ක වැඩවැජනයක් කරා. ඒ තුල අපි නැවතත් ඉල්ලා සිටියා ශිෂ්‍යයාගේ අධ්‍යාපනය කඩාකප්පල් නොකර මේක යහපත් ආකාරයෙන් පවත්වා යන්න මේකට සාකච්ඡාවේ විසඳුමක් ගන්න. නමුත් එහෙම විසඳුමක් නොලැබුණු තැන අපි අද දින සිට දීර්ඝකාලීන වැඩවැජනයක් ආරම්භ කරා. මේ වෙනකොට සියලු විශ්වවිද්‍යාලවල අනධ්‍යයන කාර්ය මණ්ඩලය 16000කට ආසන්න සංඛ්‍යාවක් වැඩවැජනයේ මේ හේතුවෙන් සිය අධ්‍යයන කටයුතු වලට දැඩි ලෙස බාධා එල්ලවන බවයි විශ්වවිද්‍යාල සිසුන් පවසන්නේ. බිල්ඩින් එක වහලා මේන් බිල්ඩින් එක මොනවත් හදිසියකට වැඩක් කරගන්න බෑ. ස්ට්‍රයික් එක ඇත්තටම අපිට ලොකුවටම බලපාන්නේ අපේ ලෙක්චර්ස් වලට. ඒ වගේම විශේෂයෙන්ම අවසන් වසර උපාධි නිබන්ධන අවසන් කරන්න ඕන අයලක්කලින් ඔයාලගේ වැඩ කටයුතු වෙන හිටලා තියෙනවා. අපි දැන් වර්ජන ඉක්මනට අවසන් විය යුතුයි. Maxis number 1 tie in Sri Lanka.